දැන් මම දැනුත් කම්ප්ලේන් එකක් දැම්මා මැතිවෙන කොමසාරිස් කාර්යාලය දැනුවත් මේ ගැන අධිකරණ ක්‍රියාමාර්ගයකට මම යනවා මොකද මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් මේ පැහැදිලිවම සිද්ධ වෙලා තියෙන මහලේකම්තුමා වෙන රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා ෆෝන් එක අන්සි කරන්නෙත් නැහැ හේෂගේ කටින් හේෂා කිව්වා මෙතෙන්ට ඇවිල්ලා අකේ ඊයේ රෑ දෙකට විතර මේක වෙනස් කරේ මහලේකම්තුමා කියලා එහෙම කරනවා කරා කියලා මට කිසිම නාමිකව හෝ ලිඛිතව දැනුම් දීමක් කරලත් නැහැ ඒ නිසා මේ ගැන මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා පක්ෂයේ වෙනුවෙන් මම විඳපු අපහාස සමාජයක් ඉදිරි මේ වෙනකොටත් මට මඩ ගහන විදිය ඒ මේ වගේ වෙලාවක පක්ෂයේ විසින් පක්ෂයේ මෙහෙම පාක්ෂිකයින් විසින් මේ හේෂා වැනි මේ සංවිධායකවරුන් විසින් මේ වගේ තැනකට රටේ කලා ශිල්පිනියක් මේ සම්මානලාභී කලා ශිල්පිනියක් රටට ජාත්‍යන්තර ගෞරව ගෙනාපු කලා ශිල්පිනියක් මම කැප වූ පක්ෂයේ විසින් මට මේ වගේ තැනකට මාව ඇද දැමීම මම මේ වෙලාව තරයේ හෙලා දකින්න මෙහෙම ඉලක්ක අම්මා කියන්නේ තරගලේ මිනිස්සු හදපු නමක් නේ ඉතින් මම මට දාගත්ත නමක් නෙමෙයි මට දාගත්ත නම මගේ දමිතා බේරත්න කියන නමින් මම ලෝකයක් දෙන්නේ ඉතින් ඒ නිසා මේ ඒ නම මට තියෙනවා මගේ නම මං හදාගත්තේ පක්ෂයෙන් නෙමෙයි අරගලේනුත් නෙමෙයි හදාගත්ත නම මම මේවා නිසා විනාශ කරගත් එක උනේ ඒ අසාධාරණයට විරුද්ධව අඩු ගානේ පක්ෂයේ මං වෙනුවෙන් හිටගනී කියලා බලාපොරොත්තු වුණා ඒකත් වෙන්නේ නැත්තම් මම සජිත් ප්‍රේමදාස නායකතුමන්ව දැනුත් විශ්වාස කරනවා ඔබතුමා ප්‍රතිපත්ති ගරුක ඉතාම නීති ගරුක නායකවරේ මේ කරපු මේ ඉතාම අශීලාචාර පහත් ක්‍රියාව වෙනුවෙන් ඔබතුමා මං වැනි කලා ශිල්පිනියකට ඔබතුමා වෙනුවෙන් පෙනී හිටපු කලා ශිල්පිනියක් වෙනුවෙන් ඔබතුමාගේ වචන වලින් කියනවා නම් unconditionally ඔබතුමා වෙනුවෙන් පෙනී හිටපු මං වෙනුවෙන් ඔබතුමා සාධාරණයක් ඉෂ්ට කරાવી කියලා මං විශ්වාස කරනවා මෙවැනි පහත් සංවිධායකවරුන්ට විරුද්ධව ඔබතුමා මොන හරි මං වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරાવી කියලා විශේෂයෙන් රත්නපුරේ ඉන්න මිනිස්සු හොඳට කල්පනාවෙන් ඡන්දේ පාවිච්චි කරන් අනිත් සංවිධායකවරුන්ගේ නම් පාවිච්චි කරමින් මේ ප්‍රධාන නායකත්වය බොහොම පහත් ඉඩයට හැසිරුණේ එතුමා තමයි මාව යෝජනා කරේ එතුමාම තමයි මෙහෙම මට අද මේ අසාධාරණේ කරේ ඔබත් කල්පනාවෙන් ඉන්න රත්නපුරේ ඉන්න සංවිධායකවරුන්